අයුවන් දරුණේ හොඳයි අපි අද දවසේ සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ මල්ල ගිනුම් කරණය විෂයට අදාළව ෆේ රිපෝටීන් විශයට අදාළව ඒකා බද්ධ මුූල්්‍ය ප්‍රකාශන පිළිළ කිරීම ඒකා බද්ධ මල්ල ප්‍රකාශශන පිළිළ කිරීම ලියාගන පොතේ මාතෘකාවක් ඒකා බද්ධ මූල්්‍ය ප්‍රකාශන පිළල කිරීම. මේ වරහඇතුරි දාගන්න එල්ෆාරි දාය.රි ශ්‍රී ලංකා ගිනුම් කර ප්‍රමිතාරිස් දාහයි කියෙන ගෙනුම්කර ප්‍රමිතියත් එක්ක තම ැබි සාකච්ාකරන බ බුරදුවෙන් ඒ බද මූල්ල්‍ය ප්‍රකාශන පිළල කිීම කියීම. දැම්මම් මේ කතන්දරයේ පටන් ගන්න වෙනම විදිහකට දැන් ඔබට අවබෝධයක්ති වන සසාග මුූල්ල්‍ය ප්‍රකාශන පිළිලි කිරම් පිබඳ එකැ ඔබට දැන් පුළුවන් කිසියම් ව්‍යවසායක නැ කිසියම් සමාගමක මූල්ල්‍ය ප්‍රකාශන පිළල කරන්න පුළුවන් ලාබාලාභ ප්‍රකාශනය හාවෙනත් විස්ථනා දැන්ම් ප්‍රකාශනය මූල්ල දත්ව ප්‍රකාශනය ඒවගේ මුදල් ප්‍රහ ප්‍රකාශය ඒවගේම හිමික වෙනස්ීමේ ප්‍රකාශනය යනාදවශයෙන් මූල් ප්‍රකාශන කට්ටලයක මූලිකාංග පිළිකිරීම හැකිවත්ති න මේ සරජට පිකිරීම හැකිවත්තිේ මුල්ල ්‍රකාශණ කටලි සරක් පිර හැක වක්තිය නෙල්යි එතකොට මේ කොම්පන financial ටේටමන්ස් කියනව පි දැයි ඉගෙනගර තියනවා සීමිත සමාගම ක්‍රදාාලො දැන් ඒ කාරණයයක් අපි පැත්තකින්ම තිය මුිස්තරවෙලා. දෙැම නොද මේ ඒකා බද්ද මුූල්ල ප්‍රකාශන කියඇදදි ඒක බද්ද මුූල්ල ප්‍රකාශනක කියයදදි ඔොලූට ටික් අදහසක්ෙනවා මේ මොක්හරී. එකතු කරන්න තමයි මේ යන්න කියලා මොකක් කර එකක් එකතු කරන්න යන්නේ දෙකක් එකතු කරන්න හරි මොකක් හරි ඒකා බද්ධ කරන්න න ඒකා බද්ධ කරන්න අපි මේ ඒකා බද්ධවීම කියන එක නිතර අහලා තියෙන වචනයක් නෙනෙ අර පක්ෂ දෙක ඒකා බද්ධ වුණා ඔය ඔය වගේ කතන්දර තියවන්න ර් මොකක්ද මේ ඒකා බද්ධ මූල්්‍ය ප්‍රකාශන විදර අපි සාකච්ඡා කරන්න න කාරණය ර ම් බොහම සරලව විස්සල කියන මෙහෙම එක ි වන් අඳන මෙන ව්‍යාපාරය මේ ව්‍යාපාරයපු වත්කම් තියෙනවා කියල එහිතමක අපි මිලියන සීය වත්කන් තියන කොච්චලදද මිලියන සීය දැන් ඔයාම ඔයාට උත්තර දෙන්න ඕනේ මේ පාඩම පටන්ගර මංකරගෙන ඇදී ඔයා ඔයාට මුත්තර දෙන්න ඕනි දෙ ඔ ඔයාටම අවංක වෙන්න ඕනිේ මේ. වත්කම් තියෙන කියද සයි වගකීම් තියෙනවපුතා අපි තු වගකීම් තියෙනවා හතලිියක් මේ ව්‍යාපාරයේ වත්කම් තියනොකයත් ද සීය වගකීම් තියන හතලිහ දැම් මම එන මේ ව්‍යාපාරයට මම අහනෝ මේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ගෙන් ව්‍යාපාරය මලදී ගන්න පුළුවන්ද කියලා ව්‍යාපාරය සියලු වත්කමා වගකින් මෙිලදීගන්න හදන්න මන්ද මම මෙයාට කමල් කියමු දන්නකු මම දැන්තු කමල් කමල් එනවා දැම් මොකටද මේ ව්‍යාපාරයේ සියලු වත්කම්හා වගකීම් අත්පත් කර ගණ්ඩ නවා වචන තවත් හොඳයි මොකක් කරඩෙන්නේ මේ ව්‍යාපාරය සියලු වත්කමා වගකීම් අත්පත් කරගන්ඩෙන්න්නේ මේ ව්‍යාපාරය සියලු වත්කම් වකින් පවරගත්තර පස්සෙ මේ ව්‍යාපාරය කාගෙද කමල් ගිදේක ප්‍රශ්නයක්නෑ එයා සියලු වත්කම් හා වගකින් පවරගන්නවා. සේල් වත්කම්ම වකීම පවරගන්න. දැන් ඒවලෝට අදසාාවනි හරි දෙැ මේ වැඩේ තම අපි කරන්න් ඩැන් හො සරලව. දැන් කමල් ඇවිල්ලා මේ ව්‍යාපාරය තියන ඔක්කෝම වත්කම්ටිකත් යයාගන්න ඔක්කෝ වක්කීමටිකත් යයාගන්න සියලූ වත්කම්මා වගක මෙය පවරගන්නවා. මෙයා කමල් කමල් කියයක් විතර ගෙවන්ඩ කැමතිවෙයිද. කමල්ට මේ සියලු වත්කම්මා වගකී හිිමියුන ව්‍යපාරය. වාමුත්තරඇදෙන් කමල් කියීක් ගෙවන්ඩ කැමතිවෙයිද. කමල් කියයක් ගවඩ කැමති වේද. ඔයා කමල්නං ඔයා කියීයක් ෙවඩ කැමතිද. වාමුත්්‍රරයදදින්? මේ ්‍යාපාර සියලුුවත්කම් හවක්කීම් ගන්නන ඔයා කියක්ගේ වඩමතිද සීයක්්‍යවන්න කැමතිීද නැතැයිසිී හතලිහක්ගවඩ කැමතිීද එමත්ත හැටක්ග වඩ කැමතිීද එනට වෙනත් ගානත්ද එනිය මවු් එතටවා කමල්නම් ඔය ක කියක්ග වන්නට කැමතිද ැන් වාට මවංවෙලා උත්තරැ දෙන එක එක නර්ද එකක උත්තරේ නැති සමහර ඉතරද මොකක්ද වන්දන්න මේ කරන්න ලස්තේන කිය කමල් පුතා කමල් මේ ව්‍යාපාරය සියලු වත්කම් සා සියලු වකීම් පවරගණ්ඩ යන්න. ඇත්තරම් පුතා ව්‍යාපාරයේ වත්කම් ව්‍යාපාරය සම්පත්තිය නො කියද සීක් මෙ පෙන්නන්නේ සාධාර නගේයට කියලා මෙ සාධාරණනගයට පෙන්නන්නේ මේ සාධාරණනකයට පෙන්න්නන්නේ වෙළඳප ලාගේට මෙ හරි ගණන් වලට පෙන්න්නන්නේ කිය හිතුම් වගකී තින හත්ත ලියයක්. ඇත්තර මේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ට තියෙන්නේ කොච්චරද්ද එ හිමිකම කියද හිමිකම හැටයි මේ ව්‍යාපාරය හිමිකම කියද පුතා හැටයි නි මේ ව්‍යාපාරයේ හිමිකම හැටයි. එහෙන අපි මේ ව්‍යාපාරයේ සියලුුවත්කම් හා වගකින් පවගන්න නම් මං ගවන්න කමැති කියද හැටක් ඊට වඩ වන්නට පුලුව මන්දැන්කි න මං කැමති කිවන්න කියද හැටයි ඇයි? මේ ව්‍යාපාරය වත්කම් තියනව සියයක් හැබැයි ඒත් එක්ක මට හම්බෙන වගකීම් හතලිහා. මේත් එක්ක මට හම්බෙන වගකීම් හතලිහා. බැඳීම් තියනො හතලිහා. නද මට වත්කම් සියයක් කම්මුණනාට ඒත් එක්කම හතලියක් ගෙවන්ඩුවුන් තුට යිතිකරුවන්ට හිමිවෙන්න වටිනාකම කියද. හැටයි. එනම් මේ ව්‍යාපාරය සියලුත්කම වගකීම් ම පවරගන්න ඕන මං ගෙවන්ඩ කැමතිී කියදද හැටක්. කමල් ගෙවන්ඩ කැමති කියදද? හැටක් කියල නිකං හිතමු කමල් ගෙවන්න කැමති කියද හැටක් කමල් ගවන්න කැමති හැටක් බැරි වෙලාවත් කමල් කමල් හැටක් නෙවේ කමල් කියන මංගෝකට දෙන්නම් හැත්ත පහක්. මං කැමති ආපාරේ සියලුම වත්කම් හවක්කින් පවරගණ්ඩ කියකටද. කියට පවරගන්න කැමති යා කිය මං කැමති. හත්තෑ පහකට පවරගන්න කමල්ගින් හැත්තෑ පහකට පවරගනිකම. ඇතනම කමල්ට ලැබෙන ශුද්ධවත්කවල සාධාරණ වටිනාකම කිය පුතා හැටයි එමංකො කෙලින් සාධාරණ වටිනාකම කියලා එතුොට වාට කියන්න බෑ ඔය වත්කම්වල ඇත්තගානට වඩ වැඩි අනම නම් හුත් කියෙන් ැයි මේ වත්කන්තියෙන්නේ වක්කන්තියෙන් සාධාරණකයට. එතුර කමල්ට හිමවෙන ශුද්ධවත්කමල සාධාරණගේ කිය පුතා මිලියෙන් හැටයි. ඇැ මල් කැමති කීක්ගේ වඩද කමල් කැමති කීයක්ගේ වඩද කමල් කැමති කගන්නද හැත්ත පහක්වන්ට කමති යැමති මිිය හැත් පහගකි වද මොකක් දෙහෙනගේ කතන්දරේ කමල් අත්පත් කරගන්න ශුද්දවත්කම් කියත්ද කමල් අත්පත් කරගන්න ශුද්ධවත්කම් වෙල සාධාරණගේ කියද මිලියන හැටයි එයා හැබැ ගෙවන්ැමති ගෙවන්ඩ කැමති අී අත්ද ඒට අප කිය ගැනුම් ප්‍රතිෂ්ටාව කියලා එකටි කියෙන මොකක් කියද ගැනුම් ප්‍රතිෂ්ටාව පර්චස් කන්සිටුරේෂන් එක එයා ගෙවන්ඩ කැමති කොච්චරත්ද හැත්ත බහක් ගති හත් ා වට කැමති හැත්ටා එ වෙනසක්තින පහලක් එය වැඩි පුර කියවෙනවා එ අත්පත් කරන්න ශුද්ධවත් කමල සාධාරණකයට වට වැඩි මුදරක්ගේවනු අපි ඒකට කිය නමකක් කියලපුතා කීර්තිනාමය කියලා ඒක මකති කියන්නේ කීර්ති නම ඉග්‍රීසිං කිය නවා ගුඩ්විල් පටන්ගන්න ට මහ ලකු දෙයක් කිව්වා. ීතිනාමය යොක්කෝ. නෑ මට කියඩ ඕනුනේ පුතා මෙිච්චරයි. ඉස්සෙල්ලම ඔුට ගන්න ඕනිකන් සෙප්ට මේක. මං මේ ව්‍යාපාරයට ඇවිල්ල මේ ව්‍යාපාරය සියලූම වත්කම් හවක්කී ම පවරගන්න. සියලූම වත්කමවක්කින් ම පවරගන්න. පවරගන්න කියකද පුතා පවරගන්න නිිලියන හැත්ත පහකට හැබැ මේ ්‍යාරය තියන සියලූම වත්කම් වලින්. සියලු මෝකින් අඩුකරොත් එන ශුද්ධවත්කම් හවත් හිමිකමේ සාධාරණගේ මලියන හැටයි. එතකොට මට පේ්ඩ තියෙන මට පේඩ තියෙන හඳුනාගත හැකි හඳුනාගතැ ශුද්ධවත්කම් වල සාධාරණගේ කියද මලියන හැටයි අප මේ ඉංග්‍රීසින් කියනවා net assets. fair value of netමියන හැටයි හඳුනාගන්න පුළුවන් වත්කම්වල සාධාරණගේ කියද පුතා මලියන හැටයි. හඳුනාගත හැකි වත්කම්වල සාධාරණගේ කියද පුතා මිලියෙන් හැටයි. හඳනාග තැකි ුද්වත්කම්වල සාධාරණගේ මලියන හැටයි හැබැම ෙවටැමතුන හැත්තබා ඒ නම පෙන් නැති ඔොකට කියවලති න පෙන් ති දකට කියල තින. ඳන ගන්න පුළුවන් ශුද්දවත්කම් මියන හැටයි හැබ ම ෙව්වා හැත්ත පහහා. මං වැඩිපුරගෙව්වා ම වැඩිපුරගෙව්වා පෙන් නැති දේකට නේද පේනත්දේකට ම වැඩිපුර ෙව්වා අන්න ඒකට අපි කියෙන මොකක් කියලද කියති නමය කියලා. මම ගෙව්වා මිලියන හැත්ත පහා හැබ මට අඳුනගන්න පුළුවන් වුණේ ශුද්ධවත්කම් විදියට සාධාරණගේ මිල්ලිය හැටක ශුද්දවත්කම් විතරයි ම වැඩිපුර කිේවා අන්න එකට න කීර්ති නාමී කියල. . තාම මුකුත්මම කිව් නෑ ඒක බද්ද මුල්ල්‍ය ප්‍රකාශන ගැනවත් ම පටන්ගන්නට මෙහෙන කතන්දරයක් කිව්වා කීරති නාමයක් ගැන . එතට අපි ඒකත් පැත්තකින් තියාගම අපිට ඒක තම ස්සර හට ඕන වෙනවා ඉස්තරාට ඕන වෙන දැන් ඔබට පැහැදිලි අපි ව්‍යාපාර කත්පත් කරගන්න යනකොට. අපි බලන්න ඒ ව්‍යාපාර කොච්චරක් බැලශීට කර පරණ තාලට මූල තත්ව ප්‍රකාශනය පරණ තාලයටට ැහුත් න පැතිෙන වත්කම් වත්කම් මිලියන සීයයි හිමිකම වගකීම් වගකීම් මිලියන හතලි හැයි හිමිකම් තින මිලියන හැට Gotcha 뉴스, no. -e right. e Superman, ං ගේෙවඩ කැමති මේේ මිලියන හැට කොච්චරද මිලියන හැටක ශුද්ධවත්ක මත්පත් කරගැනීම වෙනුවෙන් මං ගවන්ට කැතිව ඉස්සල ගාන හැටියෙන්න්නක් මලියන හැත්ත පහ ඒ නවම් පේ ැති කර ගම කීනාමයක නද එ අප ආපාරයක මුූල්‍ය තත්ව ප්‍රකාශනය සරල ආකෘතිය තුළින් අප යන්ගසි සංකල්පයක් ගොඩ නැගෝ දැ මොකදද කීප්ති නාමය කියලා න ඒවගේ අපිට ආාව වචන කීපයක් මේ වචන කීපයක් කමක් එක. ගැනුම් ප්‍රතිෂ්ටාව ගැනුම් ප්‍රතිෂ්ටාව ඊට පස්සේ අත්පත් කර ගැනීමවිෂ එක්වා කන ිවිෂ අත්පත් කර ගැනීම නේ හරි දැන් අපි ඔය කාරණ අටිකත් ඉස්සරහට හුලු විතියාගෙනන අප තව පොඩ්ක් විසරහ ැනුවා ි ලිවමකද මුලිම් ඒ කාබ්ද ූ්‍ය ප්‍රකාශන consolidatedted financial statements ඒකාබද මූල්ල ප්‍රකාශන මූල්ල ප්‍රකාශන කට්ටලයක් කියන්නමකත් මූල්්‍ය ප්‍රකාශන කට්ටලයක සංරාජකටගම නොද components financial statements ලාබාලාබ ප්‍රකාශනය හා වෙනක් විස්තිනාදය ප්‍රකාශන State profitable and other comprehensiveency income. මුූල්ල තත්ව ප්‍රකාශණ ටේට ජසි නික්විට හිමික වෙනස්වීම් ප්‍රකාශය ටේ ලෝ මුදල් ප්‍රවාහ ප්‍රකාශය එකක පොලිසින්නෝෆ ේ නි ගිනුම් කන පතිපත්යා සටහන්ති මේම තමයි මූල්ල ප්‍රකාශන කට්ටලේක සංරච්චක වෙන්න එතකොට අපි දැන් සාකච්ඡා කරන්න යනවා මේ ඒ කා බද්ධ මුූල්්‍ය ප්‍රකාශන කියලයක් හ ඒ බද්ධ මුූල්්‍ය ප්‍රකාශනලත් ඔය සංරචක ටික මැතින මුල්්‍ය ප්‍රකාශන වල සම්රජි කරවනි දැන් අපිට පැහැදිලි කරගන්න ඕනේ දේමුකද බුදා ඒකා බද්ධ මූල්්‍ය ප්‍රකාශන කියලා ඒකා බද්ධ මුූල්්‍ය ප්‍රකාශන කියනක තමයි ගොඩ පැදිලි කරගන්න ඕන කරණ මම කියනවා මෙහෙම එකක් ඔන්න කම්පනිිකක්ති නවා ඒ කියලා ඒ කියල කම්පනිිකත් තියෙනවා මේ ඒ කියන කම්පැණකේ වත්කම් තියෙනවා අරිස්ස ලදාහරණම ගමු ඔක්කො මිියනොලින් කියල ගන්න වත්කම් තියන මිලිය සීය වත්කම් පැත් මිලියන සය හිමිකම් තියෙනවා මිලියන හැටයි වගකීම් තියන මිලියන්ස් හතලිහේ සරල බැලශීට් ගත්ම මම් මේ දැම් මුලුවත්කම් මුලු හිමිකම් හාවක හිමිකම් ශුද්ධ වත්කම් මේ ව්‍යාපාර ශුද්ධ වත්කම් නැත්තා හිමිකම තියන කොච්චරද මිලියර හැටයි ිය ැට සමාගම කරක් හිමිකව නිරෝපණය වෙන් මෙෙනවාගෙන්ද සාමාන්‍ය කොටස් සාමාන්‍ය කොටස් වලින් තම අයිතිය පෙන්නන්නේ හිමිකම් ඇතුළට සාමාන්‍ය කොටස් ප්‍රාක්්ධන නමුදරව සංචිත එහන්න පුලුවගගේ ප්‍රත්්‍යගන සංචිත රදවාගත් ලාබය නාදී වශීෙන් විධ සංචත ල මික මතු තොර සමාගම කයිතිත් කරගන්න කොහොද පුතා සමාගමක අයිතිය ගණ්ඩ පුළුවන් ලේසිම කරමයමකත් කොටස් සත්පත් කර ගැනීම ඒ සමාගම මේ කොටස් සත්පත් කර ගැනීම ඔබට සමාගමක අයිතිය ගණ්ඩ ඕනෙන ඒ සමාගම අයිති ගන්න පුලුවන් කොමද චන්ද බලයහිි සාමාන්‍ය කොටස් මිලදී ගැීමේ අත්පත් කර ගැනීම ඒකත් නිකම කොටස් නේ මොවද පුතා චන්ද බලයහිම සාමාන්‍ය කොට සත්පත් කර ගැනීමෙන් තොර සමාගමකයිතිය ගන්න පුුවන් කොහොමද චන්ද බලය හිමි සාමාන්‍යකොට සත්පත් කර ගැනීමින් ඔන්න ඒ කියන ව්‍යාපාරයේ මූල්්‍ය තත්ත ප්‍රකාශනය ඒ කියන සමාගම මූල්ල තත්ව ප්‍රකාශන හිමිකමතිය නවා මලියන හැට දැන් අපි මේ ව්‍යාපාරයේ මේ ව්‍යාපාරයේ කොටස් මිලදීගන්න යන. මමන මේ අත්පත් කර ගඩයන්නේ මොකක්ද දැන් තව සමාගමක් තියනවා බී කියලබ කියල කම්පයිනි එකත් තියනවා බ කියන කම්පයිනිගේත් වත්කම් තියෙනෝ මිලියන දෙසීයයි හිමිකම් තියනවා මිලියන එක සිය පණහයි වග ී තියන මලියන පණහයි මුලු හිමිකම්හාවාකය මෙන බී කියන කම්පනීක ඒ කියන සමාගමේ සියලූම චන්ද බලය හිමිකොට සත්පත් කරගන්නඩයන බී කියන සමාගම ඒ කියන සමාගමේ චන්ද බලය හිමිකොට සියට සීයක් අත්පත් කරගන්නඩ එවා හරි මොකද කරණඩයන්නේ කියන සමාගම ඒ කියන සමාගමේ චන්ද බලය හිමි කොටස් වලින් සීට සීයක් අත්පත් කරගඩ ඇනවා Bී ඇවිල්ලා ඒගේ සියට සීයක් චන්ද බලය හිමි හිමි කොටස් අත්පත් කරගන්න ඇවිල්ලා ඒගේ සියලූම සාමාන කොට මිලදි ගන්නවා. එක සයට සයක් අත්පත් කරගනීඉරයි සාමාන කොටස්ටි මිලදීගත්තාව සමාගම කයිතිය ලාගන්න පුලොන් කොමද සාමාන කොටස් මිලදයරගෙන. සාමානකොට සියට සී අමගන්න නොක්කොම් සමාගම ඉන්නවන පුතා කොටස්සිම ඒ සමාගම මේ කොටස් සිමියෝ ඉන්න ඕන නේද ඒ සමාගම කොටස් තියෙන හිමියෝ සමාගම කොටස් හිමියන්ට සල්ලිගෙවලා මේ ඒ කියන සමාගමේ සියලූම කොටස් අත්පත් කරගන්න කවුද B කියන සමාගම ඒ කියන සමාගමී සියලූම සාමාන්‍ය කොට සත්පත් කරගන්න කොම දත්පත් කරගන්න පුල ඒ කොටස් කාගාවත්තිීන් ඒක කොටස් තින් කොටස් සිමියෝගාව ඒ කොටස්තිෙන් කාවල් කොටසිමියෝ ග ඔයා කල් කියන එතුකොට මේ ඔක්කම ගන්න හොද උක්කොම ගන්න කොට සිම කියයක් කියන්න පුලුවොන්ද සමහට පොදු සමාග කොටසිමිය දෙතුන්දහකිඉන්න පුළුව එහෙම වඩ පුළුවන් සමහට කීපදනක් වෙන්න පුලුව අපි දැනට මෙත උපකල්පනය කරමු දෙතුන්දන හිටිය ඒමනත් අපි සරලෙන්ට උපල්පනය කරමු දැන ඒ සමාගේ මේ කොටස් තිබ්බේ සීරසිීයම්ම ඒ සමාග මේ කොටස් සීරසිී අම තිබ්බේ නිමල් ගාව ඒ සමාග මේ එකම කොටස් සිංියකවුද නිමල් දැනට නිකං උපකල්පනය කෙරු. අන්න නිමල්ට ගෙවනවා මිලියන හැත්ත පහක් මිලියන හැත්ත පහක් ගෙවනවා B නිමල්ට මිලියන හැත්තපාග ෙවල ඒ සමාග මේ ොටය කත්පත් කරන දැන් නිමල් කියන නව අයිංගල දන්න අපිට එයා තම දුරත් වැඩන්න ය අයි වැඩන්නේ අපිට අපිට එයා වැඩන්නේ දැම්මකතකරබී කියන සමාගම කොටස් තියන කාටද ශරි ඒ කියන සමාගමය කොටස්තින්ද කාගාපද ඒ කියන සමාගම මේ කටස්තින් බ සමාගම සතු ඒ සමාගමේ කොටස් දැන් තියෙන්නේ බී කියන සමාගම සතු මල් කමල් පියල් කියන පුද්ගලෙක්ගාව නවේ දැන්තියන කාාවවත් යෙන්නේ කාගාවත් තියන්නේ Bී කියන සමාගම ළඟතියෙන් නද ඒ කියන සමාගමේ කොටස් තියන්නේ කාගාවද බ කියන සමාගමගාව ඒ සමාගමයේ කොටස් දැන් තියෙන්නේ B කියන සමාගමේ බී කියන සමාගමයි එතකොට දැන් ඒව පාලනය කරන්නේ කවුද ඒ කිය සමාගම පාලනය කරන්න කවුද ඒ කියන සමාගම පාලනය කරන්නේ ඒ කියන සමාගම පාලනය කරන්නේ මෙයා ගන්න මොකක්ද පාලනය ගන්න උන්න වචනයක් දම පාලනය කට්‍රෝල් එක ඇයි කන්ට්‍රෝල් එකක් එන්නේ ීට ඉති බීන දැන් ඒ සමාගමී සිය සයම කොට සරන්තන් දැම් බ සමාගම පාලනය ඒ සමාගම පාලනය වෙන්නේ කාට ඕන විදිහයටද බීට ඕන විදිහයට ඇයි ඒ සමාග මේ කොටස්වලින් සියයට සීයක් ගත්තා ඒ සමාග මේ කොටස් වනි සියර සියයක් ගත්තා දැම් මෙයාට හම්ම ොම ගදද පාලනය ද මෙයා මෙයා මෙයාට අපි කියනව මේ පරිපාල් ලිතය කියලා මෙයාට කියනම්කක් ද මෙටන පරිපාලිතය කියලා සසිඩරි අ පරිපාලිතය නැත්ත සබ්සිඩියරි කියලා මේ අතමයි පාලනය කරන කෙනා මෙයාට කියන අපි පරිපාලකය කියලා පරිපාල්ලකය කියලා යට පේර කියම්ප මෙ ප පරිපාල පී තමයි ඒව පාලනය කර නිසා යටගෙන පරිපාල්ලකය කියලා ඒ මෙයාගේ පාලනයට යටත් වෙනවා ඒ මෙයාගේ පාලනයට යටත් වෙනවා ඒනිසා අපි කියනවා යට පරිපාලිතය කියලා පරිපාලිතය කියලා පරිපාලිතය කියලා දැම් වචන දෙකක් නෙවෙත් තුනක් ඉගෙන ගත්ත මේක නම් තේරුමක් එචතර ෙන ගත්තන හැබ මේගේ තේරුමිද පරිාලක. කියයන පරිපාලකේ ඒයාගේ නිර්වචනයක් ඉග ගත්න්න හැබැ බ කියන රිපාලක ඒකයන පරිපාලිතේ වර්ටයන මොකක්ද ඒ කිය බීග පාලනයට යටත් වෙනවා එය තමයි යට වෙන කෙනා පාලනයට. එනිසා යටක පරිපාල් ලිතේ කියලා. අපි ඉංග්‍රීසියන් සබ් සිඩියරි කියලා. බී කියන කෙනා තමයි ඒව පාලනය කරන්න. බීට ඉන්නවා කෙනෙක්ව පාලනය කරන්න. බීට කෙනෙක් කියන පාලනය කරන්න. ී ඒහින්ද යට කියන පේරට් කියලා. මෙය හරි දරුව වගේ. මෙයා පේරට් මෙයා පරිපාලකය. B තමයි ඒ පාලනය කරන්න ඒ කළ යුත්ත කුමක්ද කියයා තීරණය කරන්නේ කවුද B ඇයියාට එහෙම තියෙන කරන්න පුළුවන් එ ඒගේ සාමානෙකොටත් සීර සීජක් ගත්ත. අන්න ඒ විදිර පුළුවන් පාලනය කියන කත්පත් කරගන්න. ් අන්න ඉවිතර පුළුවන් පාලනය කියෙන කත්පත් කරගන්න. ගේ ටියුට් එක බලන්න ටුට් එක තියෙන පුතා ඒකාබද්ධ මූල්්‍ය ප්‍රකාශන පිළිල කිරීම කියලා preparation of consolidated financial statements මෙන්න නිර්වචචන තියෙනවා නිකං බලාගන්න කටපාඩංකරගන්නනෙ මේ බලාගන්න මේ පාලනය අප විසල කතා කර පාලනය බලය පරිපාිතය දැන් කිව්වම පරිපාලකය දැම් මේටට Bට මේ දෙන්නට කියනවා සමූහය කියලා ඉංග්‍රසිෙන ගරුප් කියලා සම එනම් පරිපාලකේයි පරිපාලිත එකක් හෝ කිහිපයක් තව තියෙන පුලුව මෙ B නිකන් ඉන්න ඒවි තරකත්පත් කරනය CDE වගේ කීපයක් අත්ත් කරන තින්න පුලො අප විභාගති සලකන්න එක පරිපා ලිතයක් අත්පත් කරගෙනින් පමණයි අපි බහගගේ දී සාකච්ඡා කරන එක පරිපාලිතයක් අත්පත් කරගැනීම පමණ. ඔන්න B අත්පත් කරගන්නවා ඒ කියන පරිපාල්දි. එතන මේ Bටයි ඒටයි එකතු නහම කියන අ වච්චනයමකක්ද මේ දෙන්න එකතු කරහම කියවා සමූහේ කියලා. සමූහේ කියලා. හරි ඒකවදද මුල්‍ය ප්‍රකාශන් පිළිල කිරීම කියලා මුලින්ම මේ චිත්‍රය ඇඳගන්න. මේ චිත්‍රය ඇඳ ගන්න නිකම් පොඩි චිත්‍රය. B අත්පත් කරගන්නවා ඒ සයට සීය. එයා පරිපාල්ලකේ. මේපරි පාලිතය සබ් සිඩියරි මෙ පේරට් වන්න වෙතර පාලනය පාලනය ගත්ත කොහොමද පාලනය ගත්තෙ කොහොමද සියරසිය කොටස් සත්පත් කරග සීරසියම්ම ගණඩ ඔන්නෑ පාලනය ග්ඩ. පාලනයගන්න සීරසියයක් ඔන්නෑ ම මුලින් කතා කරන්න සිියයට සීියක තත්වය අපි කතාගන්න විස්සරට පාලනය ගන්න කොහොමද කරන්න පුළුවන්ගේ. කොටස් සීයට සීයකත් පත් කර ගන්නඩ ඔනෑ කොටස් සීර පණට වැවෙඩියින්ත් කරගත්තාම ඇැති පනහමෝන ැති වෙලාවල්දන. හම ඇතිවෙලා වලු තින පාලනය ගන්න පුලුවන් ර හරි හරිඒතො මේ දෙන්න එකතු හම ඒකඇ පරිපා ලිතය පරිපාලකය දෙන්න එකතුරහම ඒකට නොමක් කියලද සමූහය කියලා හරි තැන් ඔන්න වැදගත්ම දේ තමයි මෙන්න මේ වචනය සමූහය ගරුප අපේ කතන්දර පුතා පටන් ගන්න මෙතනි ගප කියනග තම වැඩේ පටන්ගන්න සමෝහය කියන මේ පාඩ මේ ආරම්භය දැන්න් අපි සනිටුහ කරනවා ගප් නේද බී කියන කෙනා තමයි අපි කිව්වේ පේර පරිපාල්ලකය කියලා ඒ කියන කෙනට අපික පරිපාලිතය කියලා එයා පාලනයට අවැත් වනා පරිපාලකය පරිපාලතය දෙන්න එකතුන හම පිකිව මොකක් කියරද සමූහේ කියල සම කිය බ කියන්නේ වෙනම කම්පනකක් ඒ කියන්නේ තවත් කම්පනීක මේ දෙන්නා මේ දෙන්නා වෙනම නයිතික පුද්ගලෝ මේ දෙන්න වෙන්වෙෙන් වූ නයිතික පුද්ගලයෝ ඒ කියන්නේ සෙපරට් ලීගල් බොඩිය එකක් බ කියන සෙපරේට් ලීගල් බොඩි එකක් නේද ඒ කියන්නේ වෙනම නයිතික පුද්ගලයක් බ කියන්නේ වෙනම නයිතික පුද්ගලයෙක් ඒ දෙන්නට නම් දෙකක් වැටනාා පරිපාල් ලකය සහ පරිපාලිතය කියලා ඇයි බට පරිපාල් ලකේ කියල වැටනේ B කියන කම්පයිනක ඒ කියන සමාගමව අත්පත් කරගත්තා අත්පත් කර ගත්ත හින්දයා පරිපාල්ලකය වුණා. ඒ අත්පත් කර ගැනීමට යටත් වෙච්ච ඒ. ඒ අත්පත් කර ගැනීමට යටත් වෙච්ච ඒ අපි කිව පරිපා ලිතය කියලා. ඒක මේ දෙන්න එකතුන හම කිව සමූහය කියලා. අපේ වැඩේ ආරම්භවෙන්න මෙතනින් කියලකිව්වා. සමූහ මූල්්‍ය ප්‍රකාශන වලින්. ඇයිය ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිතංක දහය. කිය ස්ටෑන්ඩඩක පුතා කියනවා මෙහෙම දෙයක් මොකක්ද එයා කියනවා මෙ බ කියන ප බ කියන පේර්ට වැඩක් කරන්න වෙනවා මද එයාට සිද්ධ වෙනවා ඒකා බද්ධ මූල්්‍ය ප්‍රකාශන පිළියල කරන්න සිදධවෙන මොකරද පුතා ඒකා බද්ධ මූල්්‍ය ප්‍රකාශන පිළිළ කරන සිද්ේරු පැදිලි බීට සිද් වෙනවා මොකක් කරන්නද ඒකා බද්ධ මූල්්‍ය ප්‍රකාශන පිළිළ කරන්න හේතුව බීට තියනෝ පරිපාලිතයක් බීට තියන පරිපාලිතයක් පරිපාලිතයක් තියෙන ඕන කාටහරි එයා සමූහය එයා පත්වනො පරිපාලකයේ බවට අපේන් කපනක බවටත්ෙනවා. පේරන් කම්පයිනකට සිද්ධ වෙන මොකක් කරනද මොකක් කරන්නද. ඒ සිද්ධය නො පිළිල කරන්න මොනවද ඒකා බද්ධ මූල්්‍ය ප්‍රකාශන. consolidated Fin statements හරි ඊ අමතරව මේයා හදනෝ මොනවාද. වෙන් වූ මූල්්‍ය ප්‍රකාශන අපි ගෙනීමට ස financial statements වෙන් වූ මූල්්‍ය ප්‍රකාශන. වෙන්වූ මුූල්්‍ය ප්‍රකාශන මේ දෙන්න ම හදනෝ ඒක කරන්න මෙපේ වෙන්වූ මුූල්්‍ය ප්‍රකාශන කියන එක ඒත් හදනෝ බීත් හදනු. ඒකන පරිපාලකය වගේම පරිපාලිතය කියනෙක් කියෙනත් දෙන්න මහදන නේ මොනමුූල්ල්‍ය ප්‍රකාශණ ද පුතා වන්නවූ මුල්්‍ය ප්‍රකාශන සප financialටටඒබී තමන්ගේ ප්‍රකාශන කට්ටල දන්නු නර සමාග ගෙනනුම හැදීඒයාගේ සමාගම මුූල්ල ප්‍රකාශ්න කට්ටල හදනු ඒයාගේ සමාගම මූල්ල ප්‍රකාශ්න කට්ටලේ හදනු හැබැයි ඒගේ බීගේ දෙන්නම එකතු කරලා එකතු කරලා එක මුූල ප්‍රකාශන කට්ටල හදන වනි ඊතා අමතරව න්න ඒකට තමයි කියන පුතා මොකක් කියලද ඒකා බද්ධ මූල්ය ප්‍රකාශන කියලා පැහැදිලීද ඒ වෙනම් මූල්්‍ය ප්‍රකාශන කට්ටලයක් හදනවා ඔයාර හැදපු සමාගම් ගිනුම් තියෙන සමාග මුූල ප්‍රකාශනය ඒ ඒගේ මූල්්‍ය ප්‍රකාශන කටල හද බීත් ඒ වගේ මේ එකක් හදනවා හැබැයි කියන කවද පරිපාලක එයාට සිද්ධ වෙනවා ඒ සහබී එකතු කරලා ඒ දෙන්නම් තනි ආර්ථික ඒකකයක් කන්න වචනයක් තවගේ නවා මකක්ද තනි ආර්ථික ඒකකයක් මේ දෙන්නම සිගල්කොනමිට මේ දෙන්න සැපරට ලග හැබැයි අපි දැන් මේ වගේ රිලේශන්ශිප් එකක් තියෙන ඕනවා. අපි මේ කතා කරවා වගේ පරිපාලකසාහ පරිපාලිත සම්බන්ධයක් තියෙන ඕනම්. මේ දෙන්නව සලකනවා එක ආර්ථික ඒකයක් විදියට. සිහකොනමි එකක් විදියට සලකනවා. සිි එකක් විදියට. ඒකිවමකක්ද තනි ආර්ථික, ඒයක් පිදිරි සලකනු. අන්න එහෙම සලකලා මූල්ල ප්‍රකාශන කට්ටලයක් හදනෝ. අන්නේ මුල්ල ප්‍රකාශන කට්ටල ඉටකි නපු තමකක් කියලද ඒකා බද්ධ මූල්ල්‍ය ප්‍රකාශන කියල. ඒක හදන්න ඕනි කවද්ද ඒක හදන්න ඕන මෙයා මෙයාකිවි කවුද පරිපාලකය පරිය පරිපාලකය පේරන්ට තියෙනවා අතිරේක වැඩක් කරන්න මොකක්ද ඒ සහබී එකතු කරලා එයා හදනවා ඇත අපිම් මෙමරන්ඩ ෆ ස්ටේට මන්ස් කියලා ඒ කියන්නේ මේ ඒටයි බීටයි එකතු කරපු ලෙජරයක් කියලා ද නෑ පුතා ඇත්තරම තියන්නේ නොමින ලජර එකක් නාම මාත්‍ර ලෙජරයා අපි සිහිවටන ලෙජරයක් කියලා මෙම රැඩම් ලෙජරක. මොකද දැන් ඒ කියන්නේ වෙනම ව්‍යපාරයක් ඒයා වෙනම ගිනුන් තියාගෙනය යන තියාගෙන කිිල්ල එයා වෙන මූල්ල ප්‍රකාශන කටලක් හදන. බීත් වෙනම මූල්ල ප්‍රකාශ්න කට්ටලයක් හදන ගිනුන් තියාගන හිල්ල න ොර ඒ සහබී ඒ සහබී ඒවිද වෙන වෙන මුූල්ල ප්‍රකාශන කටල හදන ඒයා ගිනුන්තියගෙන හිල්ල න ඒ සහි වෙන මුූල ප්‍රශ් කටල හදන දන්න ගිනන් තියාගෙන කිහිල් හැබැයි ශ්‍රී ලංකා ගිනුම් කර ප්‍රමිදංක දහයි එස්සල්ෆාර්ස් දහයි පැනනගින අවශ්‍යතාවක් ඒක බද මුූල ප්‍රකාශන කටලයක් හදන්න. ඒ හැීමවක් කින්ම්තින් කාද බී්. එතකොට එහෙම කියලා ඇත්තටම ලජ නැහැ ඒකා බද්ධ ලෙජරේ කියලා. ඒකා බද්ධ ලෙජර කියල ලජරයක් නෑ හවිසා මුූල්ල්‍ය ප්‍රකාශන උපු පිල්ල කරන්නේ ලිජරෙන්නේ ත්‍රේෂපිරක්ෂමකින්. මුූල ප්‍රශනණ පිල්ිල කරන ේෂපිරක්ෂක්පුටගැෙන එතුට ඒකාබද්ධ සේෂපිරික්ෂුම කලකත්තිනවා ඒකා බද්ධ ලෙජරය කියන්නේ ක්තරාකාරයක සිහිවටන්න ලෙජරයා ඒ අපි අත්තන කරන පෙරවැඩක් පු වර්කංස් විතරයි. මේක වක එක. මෙම රඩම් ලෙජ එකක් තමයි මේ වැඩි. ර්. අපි හෙන කතා කළ පුතා ඒකා බද්ධ මූල්්‍ය ප්‍රකාශන පිල්ල කිරීම කියන අවශ්‍යතාව පැනනගින්න කොයි වගේ අවස්ථාවකදීද අපට තව්වචනයක් මුණ ගහන ොමකක්ද තවන මුුණ ගැන ඔබ පාලනයට යටත් නෝන අයිතිය කියලාි කියන්්‍ර මෙතනින් පස මං කියන මෙයාට NC කියලා none controlling interest right? none controlling interest පාලනයට යටත් නොවන හිමිකම ඒමකත්දේ ද මේ ගානේ ඒ අත්පත් කරගත්ත කියද පුතා මුලින් කිව අවස්ථාවට සීයින පලවෙනි සිනාරයකි පලන අවස්ථයි ඔහොමන අත්පත් කරගියට සියන්නේ අපි තු මෙහෙම වනා කියලා B ඒගේ අත්පත් කරගන්නවගේ ලෙතුමුකක් පිසියට අසුවක් B අත්පත් කරගන්නවා ඒගේ කොච්චරද පුතා සියයට අසූවයි සියයට සීයන්නේ වේ.බී අත්පත් කරගන්නවා ඒගේ සාමාන්‍යය කොටස් වලින් සියට අසුවයි ඒ න්න මෙන්න මෙහෙම කොටස් සිමියෝ ගොඩක් හිටිය. පම් මේ එක සරල වෙන්න මං කියන්න. ඒ කියන කම්පයිනයේ කොට සිමියෝ ගොඩක් හිටියා මෙතන එක් කෙනෙක් හිටිය නිමල් කියලා නිමල්ගෙ තිබ සියට අසුවක් කොටස්. අනි තොක්ක මලක තව සීයත් දෙසියක් ඉන්නවා ඒක අටයට තිබේ සයට විස්තයි. විස්ති දැන් කියන කම්පැනීක කියන කම්පැනීක නිමල්ගේ සට අසුව විතර කත්පත් කරගතන බ කියන කම්පැනියට ඒගේ අයිතිවෙන්නේ කොච්චරද සියට අසුවයි න්න දැන් ඒ කියන ව්‍යාපාරය කොටස් වලින් සියට අසුව ය අත්පත් කර ගැන තව විස්්සක් තියෙන ඒ තව සාමානිකොටස් විස්සක් තියෙනවාීයට ඒ සීයට විස්ස අයිති වෙන කට්ටියට ඒකටි වෙන වෙන කොටසිහ ඒකට වෙන වෙන කොට සිහෙන් මෙන්න මේ සීයට විස්සට මෙන්න මේ සීයට විස්සට අපි කියනමුකක් කියලද පුතා පාලනයට යටත් නොවන හෙවත් None controlling interest කියලා මේකට අපි කියන මොක් කියලද පාලනයට යටත් නොවන හිමිකම හෙවත් None controlling interest කියලා පාලනයට යටත් නොවන හිමිකම controlling interest එතකටBTIT right? ඒ කියන ව්‍යාපාරයේ සාමාන්‍ය කොටස් වලින් සි රසුවයි විශ්සක් තියන ඔයාගේ පාලනයට යටත් වේ නැති අපි ඒට කියන පාලනයට යටත් නෝන හිමිකම කියලා නන් ක්‍රෝලඉ්‍රට කියලා මං හිතන ොහෙළංවාට දැ ඒටර්ම එකත් පැහැදිලි නේද පාලනයට යටත් නෝන හිමිකම කියත් පැහදිි දැන් ලියාගන්න පොතේබොතා මාතෘකාවා ඒකා බද්ධ මූල්්‍ය ප්‍රකාශන පිළිල කිරීම පොතේ ලියාගන්න මාතෘකාවක් ඒකා බද්ද මූල්්‍ය ප්‍රකාශන පිළල කිරීම ඒ අද මෙහෙම ලියන්න ලියන්න ඒ අටත මෙහෙම ලියන්න පුතා දවිිහි ලියන්න කිසියම් සමාගමක් කිසියම් සමාගමක් කිසියම් සමාගමක් බිම් වලාගන ලියන්න කිසියම් සමාගමක් තවත් සමාගමක් තවත් සමාගමක් කරගැනීම මගින් තවත් සමාගමක් අත්පත් කර ගැනීම මගින් පාලනයට නතුකරගන්නා විට පාලනයට නතුකරගන්නා විට පාලනයට නතුකරගන්නා විට අදාළ පරිපාලක සමාගම විසින් අදාල පරිපාලක සමාගම විසින් අදාළ පරිපාලක සමාගම විසින් ඒකාපද්ධ මූල්්‍ය ප්‍රකාශන අදාළ පරිපාලක සමාගම විසින් ඒකා බද්ධ මූල්්‍ය ප්‍රකාශන ඒකා බද්ධ මූල්්‍ය ප්‍රකාශන පිළියල කළයිතුවේ ඒකා බද්ධ මුල්ල ප්‍රකාශන පිළිය කතුවේ ුකාවලයාගන පුතා අනුමාතෘකාාවක්ලයාගන්න ඒකාබද්ධ කිරීම පිළි වෙත ඒකා බද්ධ කිරීම පිළි වෙතන්ල පසල ප ද කිරීම පිළිවෙත මෙත ඒ බද කිරින් පිරවතිය ඒ එකකා බද මුල්ල ප්‍රකාශණ පිළිලකිරීම පිළිවෙද කොන්සල් ප්‍රසිඩිය කියල අපි කතා කරන්නේ ඒ බද් මුූල්ල ප්‍රකාශන පිළලි කිරීමේ පිළිවෙත ක්‍රමය කොහොමදරන්නේ ඒ බාද්ද මුූල්ල ප්‍රකාශන ර් හරි නැත වෙන අදහසක් ගන්න පුලෝ කොහම දබි ඒ අබද්ද මුූල්ල ප්‍රකාශන පිළල කරන්න පලවිනි එක තමයි බොහම සරලව මං කියයන. සදලෝ කීර්ති නාමය ගණනය කිරීම කීදිනාම ගණනය කිරීම කෙටන්මියන් හිරිදිනාම ගරණය කිර ඒක වරහගතර දාගම දැම් බරපතලයක බරපතනක වරහගතය දානුම් පොඩියග ද රම මන්ගේ පලිනට මේ පපද කිරීම පිළිවෙේ මුලිම කරන්න ගුඩිල කල්ලක කි ග එක හම ලන්න මෙම ලන්න. අත්පත් කරගන්න අදින අත්පත් කරගන්න අදිනට අත්පත් කරගන්න අදිනට අත්පත් කරගන්න අදිනට පරිපාලිතය සතු අත්පත් කරගන්න අදිීනට පරිපාලිතය සතු පරිපාලිතය සතු ශුද්ධවත්කම්වල සාධාරණ අගේට එරෙහිව සාධාරණ අගේ එරහිව ගැනුම් ප්‍රතිෂ්ටාවේ සාධාරණගේ. ගැනුම් ප්‍රතිෂ්ඨාවේ සාධාරණගේ ගැනුම් ප්‍රතිෂ්ටාවේ සාධාරණගය. හිලව් කළ යුතුය ගැනුම් ප්‍රතිෂ්ටාවේ සාධාරණග හිලව් කළ යුතුය. එක පලවිනිම වැඩිය එදම් පලවිනිම වැඩේ. දෙක. අන්තර් සමාම් අන්තර් සමාගම් ලියගන පස්සිේ කියදෙන ද මුකු තෙරුණ දුට කමන්න අන්තර් සමාගම් ආදායම් වියදම් ආදායම් වියදම් හා වත්කම් වගකීම් අන්තර් සමාගම් ආදය වියදම් බත්කම් වගකම් හිලව කිරීම කුත්ම තේරෙන් ලියග කුත්ම ේරෙන් ලියන්ට මද මුොද ේර ැ තරුගට ප මුුත්ම නිකන් ලියාගන්න ොම පසේ කතා කරන්න ස් රන් ොද තුංගෙනය කළියන්න පුතා තුංගෙනය කළියන් පේලි පේලි එකතු කිරීමේ ක්‍රමය අනුව පෙලි පේලි එකතු කිරීමේ ක්‍රමය අනුව සමාන අයිතම සමාන අයිතම එකතු කරමින් ඒකා බද්ධ මෝල්ලය ප්‍රකාශන පිළේල කිරීම චත්ච හරිම සරලයිනි පියෝරතුනයිරතු හරිම සරලයිම බහම සරලම කරලා දැන්ම සරලම කරලා දැන්ම කේතිනාම ගරන්න කලා අන්තර් සමාක මාදමම් ියදම් වත්කම වකි ිල ගලා පෙලි පිේලිකු කිරීම කරම දැම මුකත් තේරෙන්නේ හැව ේ නම කරන කිරීමක්ම මුදත්ම තාම තේරුණේ නැත තේරුුණ තුර කමන්නේ තේරෙන්ට යනමත්තිිකක් වෙලාව. හරිමක දැි තාම කතා කලේ හැ. කු කතා කළේ නෑ ගැන ඉින්ද ඒක හෙමූ තියන් ඊට අවස පුතා තව එකක් ලියාගන්නක මෙහෙම එක මෙම ලියග ත්‍රකාව ල්‍යයා අනුමාතෘකාක් පාලනයට යටත් නොවන පාලනයට යටත් නොවන පාලනයට යටත් නොන පාලනයට යටත් නොවන පාලනයට යටත් නොවන හිමිකම සඳහා කිනුම් කරනේ පාලනයට රත්නඕවන හිමිකම් සඳහ කිනම් කරන එකවන්න් interest මෙතරින් පසNCය පාලනයට අටත් නොවන හිමිකමන් පාලනයටයටටත් නොවන හිමිකම පාලනයට රත්නඕන හිිකම සඳහ කිනුම් කරන ඒ අයට පොට මෙහෙම ලියන්නන පස්සෙ කතා කරමු පස්සේ කතාර දැට ලියාගන්න දැන ලියගමහෙ සමාගම මේ ගිනුම් කරන ප්‍රතිපත්තිය අනුව සමාගම ගිනම් කරන ප්‍රතිපත්තිය අනුව සමාගම ගිණුම් කන ප්‍රතිපත්ති යනුව පාලනයට යටත් නොවන හිමිකම සමාගම ගිණම් කන ප්‍රතිපත්තියනුව පාලනයට යටත් නොවන හිමිකම පාලටරත් නොන හිමිකව පහත එක්කා කාරයකට පහත එක්කා කාරයකට මැනිය හැක ඒක එකකවන්ටීම් පලිසියකට්? කවන්ටිම් පොලසියකනුව පුතා පාලනයට රත්ව ඕන හිමිකම මේ දෙකින් එකට මයිට පුළන් දෙකටක් මනිින් නෑපි පලවිනි එක තමයි ඟ කිය දෙන්නන් දැන් දැමකුති තදන්න එක පලවි එක සාධාරණ අගේ සාධාරණ අගේට පලවෙ එක සාධාර නගේටඇ ඒ එක දෙක දෙක අත්පත් කර ගන්නා අදිනට අත්පත් කර ගන්න අදිනට කරගන්නගට පරිපාලිතය සතු පරිපාලිතය සතු ශුද්ධවත්කම්බල සාධාරණ අගේට ශුද්ධවත්කම්බල සාධාරණ අගේට සමානු පාතිකව ඇ අත්ත් කරගෙන භාජනය වන පරිපාලිතේ ශුද්දවත්කමල සාධාරණගේ පදනට ඒ අත් කරන්න දිනට විරන්න විතරින් පසත් මනිනු කරණයරන යනුපුලගේ දමට NCIයි මනන කතාව තිබ්බා දැම් මේ කතාව සම්පූර්ණෙන්ම පටන්ගත්යෙත් මොකෙන්ද කියීර්තනමේ කතන්දරේ සම්පූර්ණයම ආරම්භ කළයෙත්ම මොකෙන්ද කියතිනාමේ කියලා කතාවක් කියල ඒ කතාව නැවත මතක් කළ උත්ම ඒ කතාව නැවත චූට්ටක් අය මතක් කළු මෙන මේ ව්‍යාපාරයි වත්කම් ති න මලියන සීය වගකම් ති න මලියන හතලිහා එන් තිනෙන ශුද්දවත්කම් කියද ශුද්දවත්කම් තිය මිලියන හටයි දුම් ලියන හැට තුලි නිරපණය වෙන සාධාරණගේ මේ මිලියන හැ තුළින් නිරූපනය නොමොකක්ද සාධාරණගේ මේ මිලියන හැටතුින් නිරූපනය නොමකක්ද සාධාරණගේ ඔන්න අත්පත් කරගන්න ශුද්ධවත්කම්වල සාධාරණගේ කියදපුතා මලියෙන් හැටයි මේකට ගවන්න කැමති නම් මලියන හැත්ත පහක් මේ අත්පත් කරගන්න ශුද්ධවත්කම්වල සාධාරණගේයි ගැනු ප්‍රතිෂ්ටාව ගැුම් ප්‍රෂ්ටාව කිය ඒක සාධාරණගය තර වෙන සක්තියන ඒක වැඩි අප ඉගරිකෝ කීර්ති නාමය කියලාමං ගැනු ප්‍රතිෂ්ටාව හැත්ත පහයි අත්පත් කරගන ශුද්වත්කම් හැටයි එනිසා ඒ කීර්ති නම ඇති බ පහලවා ඕක ඇනික් පැත්වන හෙ අත්පත් කරගන ශුද්දවත්කම් හැටයි හැබැයි මංගේවන්න පල හයිමිියන ඒ වඩ පුළුවන් ඒ වඩ පුළුවන් අත්පත් කරන ශුද්දවත්කම් ලියන හැටැයි මං ෙවනි ලියන පණහායි ඒ වඩ පු ඒක වඩ පුළුවන් සමහරවෙලාවට ඒ වඩ පුළුවන් අත්ත් කරන ශුද්දවත්කමලට ඩා අඩුගන කර හෙම වුණනු ඒකයන්නේ මේ ව්‍යාපාරයේ ශුද්ධවත්කම් තියෙනවා මලියන හැටක් හැබැයි අපි අත්පත් කරයාන්න මලියන පණහාකට අපි ගෙවන්නේ ලියන පණහායි එහෙමනොත් අපි ඒකටගේ නොකක් කියලද. කේවල් කිරීමේ මිලදී ගැනීමක් තුළින් ඇතිවු ලාබේ කියලා. ගේන්ොන් බාගන්චස් කියල තම ඉග්‍රසිකයන්.ගේ onන් බාගන් කේවල් කිරීමේ මිලදී ගැනීමක් තුළින් ඇතිවෙච්ච ලාබේය කලාතුරින් ඒක තත්යක් වෙන්නක් පුළුවන්. නොවන බි දැ ීර්තිනමය කියන සංකල්පේට ආවා ගොඩවිල් කියෙන කන්සප් එක ආ අප ඉස්සල්ලමලියාගමු ඉස්සල්ලම ලියාගම මාතෘකාවා ඒකා බද්ධ කිරීමේ කීර්තිනාමේ ගණනය කිරීම ඒකා බද්ධ කිරීමේ කීර්තිනාමේ ගණනය කිරීම Goodුඩ on acquisition ඒකා බද්ධ කිරීමේ කීර්තිනාමය ගරනය කිරීම අපි ඉස්සල් අමයාගමු සයට සීයක් පරිපාල් ලිතයේ සයට සීයක් අත්පත් කරගන්නා විට ොම කලාතුරගින්වැ පරිපාලිත සීර සය කත්පත් කරගත්ත විභාහගක ගන ගන්න පරිපාති සීර සියය කත්පත් කරගන්නවා අනිවාරෙන්මට සියර අඩ ගාන කෙන සීරසිියකුුණා ඇති දෙයක් නැතිවන ලේසිගන පරිපාති ස සිය කත්පත් කරගත්ොත් කීති න මේ ගරනය කරන වෙච්චරයි පිස්සල ගණනෙර ගැනුම් ප්‍රතිෂ්ටාවේ සාධාරණගේ අඩු කර නොමකක්ද අත්පත් කරගත් ශුද්ධ වත්කම් වල සාධාරණගේ ගටිගෙන කියීති නම. මේ සීයට සීක් මෙම ගරන එන්න කියළමකූ. විවාහගටනකොට දෙන්න පරිපාල්ති සීයට සසියයක් අත් කරගන්නේ. විවාගට දෙන්න එච්ච සරලගනා. කමනි පුංචි ගාන කදල බලුන් ඇවිිලියල හඳ ග තියවුට් එෙත් ගනන්තියන කමන්න පොටි ගාන කලල පටිගානක් ලීල් හද වුම්. සමාගම පී සමාගම පඩ පඩි ගනලයාගම පී සමාගම එස් සමාගමේ සාමාන්‍ය කොටස් සට සීයක් දෙදස් විසි එකේ හතරයි එක දින දෙදස් වි හතරයි එක දින හුපියල් මිලියන හැටකට අත්පත් කරගන්නා ලදී එදිනට එස් සමාගමි ශුද්ධ වත්කම් වල සාධාරණගය ුද්දත්කම්වල ග වත්කමලි වක්කින් අඩු කල සාධාරණගේ හුපියල් මිලියන හතලිස් පහකි ුද්ධ සාධාන මලියෙන් ුපල කීතිනාමේ ගණනය කරන්න ඒ දෙයක් නෑ ගැනුම් ප්‍රතිෂ්ටාව ගැනුම්පතිෂ්ා මිියන හැටයි අත්පත් කරගත් ශුද්ධ වත්කම්වල සාධාරනගේ මිලියන හත ලිසි පායි එම නිසා කීත්ති නාමය මිලියන පාලව එම නිසා හිීන මිලියන පල බම සර ානක් නොත් ග මෙ තමයි කන්සප්ට අපි හරියට ඔලෝට ගන්නඕ කන්සෙප්ට හරියට ඔෝට ගන්නඕන් සට සියක පත් කරගෙන මක්කිනක පැහැදිල ඒතනතම ඇ මේ දශනය ආරම්භ කළින් එඉත දේශනය අවසාන කිරීමට පෙරමම සීයට සීකට වඩ අඩුවෙන් අත්පත් කරගත්වොත් කීල්තිනේ ගණය කිරීමකුත් සාකච්ඡාක ලයන් පරිපා ලිතයේ සීයට සීයකට වඩා අඩුවෙන් අත්පත් කරගන්නා විට කීතිනාමය ගණනය කිරීම. විභාගටින් මේ එකෙකද මේකට තරු තුනක් දාග. විවාාගටරගේ සීහිණ බෝල කරන් ගන්නේ ණ ෝලය වෙන්නේ විභාගට හනුන ගහන්න කකිලීම සයට සකට අඩුවෙන් අත්පත් කරගන්න අවස්ථාව පරිපාලිතයේ සයට සීයකට වඩ අඩුවෙන් අපපත් කරගන්නා විට කොහොම ද අප ගණය කරන්නේ කීර්තිනාේ එතකොට සූත්‍ර මේකැපොතා දැන්න සූත්‍ර හෙමදා ගන්න ගැනුම් ප්‍රතිෂ්ටාවේ සාධාරණගේට එකතු කරනවි පාලනයට යටත් නොවන හිමිකමේගේ හිමිකමගේ ඒක වරහණක් ඇතුරට දාගන්න නෝ1න් කියලා පාලනයට රත් නොවන හිමිකම යගේ වරණකතුර දාගත්තානො කිය. ඒ දෙක එකතුෙන් අඩු කරන ඔබපු දමකක්ද අත්පත් කරගත් දිනට ශුද්ධවත්කම්වල ශුද්ධ වත්කම් වල සාධාරණගේ. මේකට කියන පුදා කීර්ති නාමේ හෝ සමහරමගේ ලාබයයක් කියන්න පුලන් හවුණට අප ඉකිෙන කේවල්ර මිලදී ගැනීමේ ලාබේ ඕකනිකාර භාවිතය කියන රණ කීර්ති නමය කියලා නමුත් ගෙනනම් කර පමිතයකයම කද කේවල්ර මිලදී ගැනීමේ ගේනොන් බාගන් පර්චස් කේවල් කරමිදී ගැනීමේ ලාබේ විදිරතමයි ඇි ස්සෙල්ලෙෆාර්ස් අනුව අපි කියන්නේ සාමාන්‍ය භාවිත අපි පවතිනවා මේකට රිණ කීර්ති නාම කියලා කියනවා යි් එතට ගැනුම් ප්‍රතිෂ්ටාව සාධාරණගේ ටකතු කරනවා පාලනයටටත් නොවන හිමකමයගේ ඒක නොට්වන් කියලෙකු දුන්න ඒ දෙක එකත්තුෙන් අඩු කරනවා අත්පත් කරගන්නා දිනට ශුද්ධවත් කමල සාධාරණගේ. කට අපි ඒනම් සිිරකට කියම් ක් කියරද කීර්ති නාමේ කියලා. එහෙම නත්තා කේවල් කරමිරදි ගැනීමේ ලාබේ කියලා නෝට් ව එක ඇර්ති ලියගන්නනෝන් කියදාගත්තන්න න්ව රති මෙම ලියාගන්න. ඇයි දන්නවාද. පාලනයට යටත් නොවන හිමිකම පාලනයටත් නොවන හිමිකම මනින්න පුුවන් ක්‍රම දෙකත් තිබ කියෙනව ඉස්සලකි වන පාලනයටටත් නොවන හිමිකම ගේ කරන්න පුලුවන් ක්‍රම දෙකත්වය න පුතා ඒක්‍රම දෙකින් කෝකත පවිච්චිවෙන්නේ කියන එකක තිීරණය කරන ආයතනය ආයතනය ගිනම් කරන ප්‍රතිපත්තියනු එකවුන්්ටම් පලසි ගනු තමයි තිරණය වෙන්න. එතට විභාගෙන විබාගෙන දෙනවා අගානේ. පාලනයටයටත් නොවන හිමිකම සාධාරණගේයටද මනින්නේ එහෙම නැත්තාං. අත්පත් කරගන්නා දිනට ශුද්ධවත්කම්වල සාධාරණගේ සමානු පාත්තිකවද මනින්න්න කිය එක ගානිත් දෙනවා. සාමාන්‍ය ට්‍රන්ඩ ගන සහ ප්‍රක්ටිස් එක වර්තමානි වැඩිපුරම තියෙන්නේ.නන්කන්ල ඉන්ත්‍රස්් එක සාධාරනගයට මිනම් කිරීම විිබහක් ගනක් බොහෝදුරට එන්නේෙහෙ එහෙමම කියලපි අනිත්තේක පැත්තක තියන් හොඳන ඒකනිසා අපි නැවත සටහන අ දාල්ලයමටහනි සටහන්න1. ටන්නේ ියන් මෙහෙම පාලනයට යටත් නොවන හිමික මේ වටිනාකම නැම් පාලනයට යටත් නොවන හිමික මේ අගය පාල හි මේ අගේ සමාගම මේ ගිනුම්ක ප්‍රතිපත්ති අනුව සමාග මේ ගිනම්කන් ප්‍රතිපත්ති අනුව සාධාරණගේයට හෝ සාධාරණගයට හෝ සාධාරනගයට හෝ පරිපාලිතේ ශුද්ධවත්කම්වල සාධාරණගේ සමානුපාතිකව හෝ පරිපාලිතයේ ශුද්ධවත්කම්වල සාධාරණගේට සමානුපාතිකව හෝ මැ ැ ඒමදාගන්න ට ගලන්තියන ටියට ගන්තිපට කවන මම කොඩටි ගනක් ලියවන තාවයි එකක් අංචුටි ගානක් ලීවල හදන්නවා ලියන්න පි සමාගම සමාගම දෙදස් විසි එකයි හතරයි එක දින එස් සමාගමේ එස් සමාගමේ එස් සමාගමේ සාමාන්‍යය කොටස් වලින් සට අසුවක් සරසුවක් සිරසුවක් රුපියල් මිලියන සියකට අත්පත් කරගන්නා ලද අත්පත් කරගන්නා ල අත්පත් කරගන්නා දිනට දිනට එස් සමාගමේ සමාගමේ හිමිකම පහත පරිදි විය සාමාන්‍ය කොටස් කොටස්ියල් දහය බැගින් සාමාන්‍ය කොටස් තිබිල තියෙනවා රපියල්ලින් ලියන අසූයි රඳවාගත් ලාබ මිලියන හතලි හැ එට මුලු හිමිකම මු හිමික ලියන කකිසි විස්සයි. අත් කරගදින මුලුව මික ලියන එක සීවිස්සයි. අපි සාමාන්‍ය කොටස් වලින් සිට අසුවක් තමයි අත්පත් කරගෙන තියෙන්නේ මේ සාමානක කොටස නිකුත් කල ති රුපියල් දහය ගන්න නිුත්රනකට රුපියල් වැැලුව එක මිිය නසුව මලිය නසුවයි ත රුපියල් දහයක් කියන්නේ කොටස් වලන්න මිියේ නටයිනිල. අත්පත් කරගන්න ආදිනට අත්පත් කරගන්න ආදිනට අත්පත් කරගන්න ආදිනට එස් සමාගමේ අත්පත් කරගන්න ආදිනට එස් සමාගමී සාමාන්‍යය කොටසක වෙළඳ පළමීල සාමාන්‍ය කොටස කඳ පළමිල රුපියල් පහළවකි ලක්නේ රුපියල් දහාටකි අත්ත් කර දිට ස්සාමාගේ සානක කොටසග වද පළමි රුපියල් දහට පහත එෙක් පදනමට පාලනයට යටත් නොවන හිමිකම මිනුම් කරණය කරනු ලබයිනම් අත්පත් කර ගැනීමේ කීර්තිනාමය ගණනය කරන්න එක සාධාරණ අගේ පදනම දෙ එක සාධාරණ අගේ පදනම දෙක පරිපාලිතේ ශුද්ධවත්කම්වල සාධාරණ අගේට සාධාරණගේ සමානු පාතිකව සාධාරණගේ සමානු පාතිකව එච්චර සටහනක් විදිර වරහන් ඇදිරදාගන්න සැලක යුතුයි සැලකේති අත්පත් කරගන්නා දිනට දිනට පරිපාලිතේ ශුද්ධවත්කම් වල සාධාරණ අගේ සුද්ත් සාධාරණගේ පොත් අගේට සමානවේ ඒ දැන හො ගන්නමකුත් තන්න්නනැතු ඔන්නඒමක් කියන්න දැම් හිමිකම සාමානකට ස්‍රඳාගත්ලලා ිල නැසි විස්සයි ඒක යන්නේ දැන්වත්කම්බලින් වගේ මඩු කරහම් තමයි ශුද්ධවත්කම්ෙන් වත්කමලි වක්ක මඩු කහම හිමිකම නැතත් ශුද්දවත්ක තරවත්කම්ම වක්ක මඩු කරහමෙන ගාන මිකම සවාන. ඒවගේ අපිට කියන මේ හිමිකම මේ පොත්තාගේ සාධාරණගට සමානය කියලා ග වත්කම්මල සාධාරණගේ වක්කින්වල සාධාරණගේ එදා පොත්වොල පෙන්න්නපු ගානම තමයි වෙන වෙනස් කන්නේ. නිසා ශුද්ධවත්කවල සාධාරණග ශුද්වත්කමල පොත්තගේට සමානය ශුද්ධවත්කම්වල පොත්්තගේ කිය හිමික ලිනෙසි විස්ස. දැන් අපෙන් අහන්නපුතා කීර්ති නාමේ ගණනය කරන්න කියලා. අපෙන් අහන ප්‍රශ්න තමයි කීර්තිනමේ ගණනය කරන්න දැන් කොහමද කීර්ති නමේ ගණනය කරන්න කීතින මේ ගණය කන පුතා පදනම් දෙකක් තිබුණ ගානකිව එකක් තමයි පාලනයට යටත් නොවන හිමිකම සාධාරණගේට මනිනවනම් NC සාධාරණගේට මනිනවන අගේට මිනුම් කරයි නම් ඒ කරන්න පු මෙහෙමවුණුි ලලාගතන සත්‍ර ස්සලනම් දාගත්තා ගැනුම් ප්‍රතිෂ්ටාව ගැනුම් ප්‍රති්ාව තමයිපුතා මම මේ අ සමාගම අත්පත් කරගන්න කොච්චරක් ගවලදින මිලියන සීයක්ග්‍යවලතිය. මම මිලියන සීයයක්ගවලදන අත්්පත් කරගන්න රුපියල් මිලියන මම මිලියන සීයක්්‍යවලතිය. හැබයි මම අත්පත් කරගත්තේම චිත්‍රය ඇන්දොත් මම් පරි චිත්‍රයක් අඳින මේකට පෙරවැඩක් විදිහට මේ පහලින් චිත්‍රයක් අඳිනවා සමාගම මෙන රුල් හතක්කටක් ඉඩ තියෙනකොද මෙ රුල් හතාටක් ඉඩ තියෙනවා පී සමාගම එ සමාගමේ සියට අසුවක් කොටස් තමයි අත්පත් කරගන්න කවදද දෙදස් විසිකයි හතර එක සියට අසුවයි අත්පත් කරගන්න රම අත් කරත නැතිකො සුත්තිය ට සියට විස්ත කත් කරග බැවුුණ අන්න එකටම පාලනට නොන හිමිකමගේ එතකොට මේ සමාගම මම සියට අසුවක් අත්පත් කරගන්න මිියන විස්සක් ගෙව්වා ඉතිරිසියට විස්ස පාලනයට යටත් නොවන හිමික මේ සාධාරණගේ ඒ කොමදන්නේ මේ බලන්න මේ සමාගමේ තියෙනව සාමාන්‍ය කොටස් මිලියන අටක් රුපියල් දහය ගාන රුපියල් දහය ගාන නිකුත් කලද රුපියල් දහය ගානේ නං කොටස් මෙතන කියීදත්තිය නබද රපියල් දහය ැකින්න අයනං මෙතන පේනවා කොටස් මිලියන අටයි. කොටස්මිලිය නටක් එකට රපියල් දය ගාන න හිදන කොටස් පාක්්ධන මලියන අසුවක් වුණනබු තන. ඒනම් එස් සමාගමේ එ සමාගමේ එ සමාග මේ සාමානය කොටස් කොචරත් තිබිලදි බපු ද මිලියන අටක් එස් සමාග මේ සාමාන්‍ය කොටස් මිලියන අටක් තිබිල තියඒ කොටසත් දාහයකන්නතු රසුවයි එතර එස් සමාග මේ කොටස් මිලියන අටෙන් කොටස් මිලියන අටෙන් අපි අත්පත් කරගත්ත කියද සිය රසුවයි ඔය මිලියන අටක කොටස්වලින් අත්පත් කරගත සිය රසුුවයි එකන් මිියන හයයි දශම හතරයි කොටස් වලින් අඟත්පත් කර ගත එතර අත්පත් කර ගත්ත නැතිවති නොකියද සීරවිසාක් සීරවිසා අත්පත් කරගත්ත නැති කොටස් නම්යාස් තිනොමිර කියද එකයි දසුම හයා එතො එකයිදසුම් හයක් නම්බර ෆයාස් මලියන එක කොටසර අගේ කිය එකොටසක් රුපියල් දහාටයි එක් කොටසකගේ රුපියල් දහාටයි එහෙනම් ඒ අත්පත් කරගත්ත නැති සියට විස්්සක කොටස් වල මුළු වෙළඳ බලාග කිය මුළු වෙළඳ බලාගේ එකයි දශමා හයක්තිේ නවශයාස් රුපියල් දහාටයි විසි අටයි දශමාටයි. අත්පත් කරගත නැති කොටස් තිබ මිලිය එකයිදශම හයක් හරි ියන අත් කොටස්ලින් අපිත් කරගත් ිය රසුව එක කියන්නන්නේ හයදශ මතරයි තව මිියන එක අදශම හයක්ති ශය අත්පත් කරගත්තේ නැති ඒ අපි පාලනයට නොන හිමිකමේ ඒ කොටසක් වෙඳබලාගේ කියද අත්පත් කරගන්න දවස ඒ කොටසක් වටිනවරුපිය දහට ඒගැන පාලනයටයටත් නොවන හිමිකමේ අත්පත් කරගත නැති කොටස්ොල වෙලඳපලාගේ හෙවත් සාධාරණගේ මිලිය විසිය අයිදශ මටයි. එතවට මේ දෙක එකතු එකැන් ගැනුම් ප්‍රතිෂ්ටාව සහ පාලනයටටත් නොවන හිමිකම. සාධාරණගේ ඒක ව්‍යාපාරයේ දැන් මෙතන තිබ සයට අසුව මෙතන තිබ සියයට විස්ස එතකොට ව්‍යාපාරයේ සීයට සීයක වැලිවූ එක වගේ තමයි මේකච කසිේශ වගේ තමක ගැනුම් ප්‍රතිෂ්ටාව වගේ තමයි මේක හරියට ව්‍යාපාරය සියයට සීයක් ගත්තන්න මොක ද අපි ගත්තටිකට සියයක් ගෙව්වා නොගත්ත කට්ිග වෙලඳ බල වටිනාක මලියන විසි අට දශ මටයි එතකො ඔක්කො මෙනම එක විසි අ දශ මට. අපි දවසට අත්ත් කර ගන්න දසට ශුද්වත්කම් කොච්චර තිබද අඩු කලා අත්පත් කර ගන්නා දිනට දි ශුද්ධවත්කම් වල සාධාරණගේ ශුදවත්කම සාධාරණ කිහි. මිලියන එකී විස්සයි අත්පත් කර ගන්නා දිනට ශුද්වත් කමල සාධාරණගේ මිලියන එකසී විස්සයි යි එ අපි මෙ මේකට කියන මොකක් කියලද කීර්ති නාමය කියලාීර්ති නාමය මිලියන අටයි දශවා අ කරිදිනාමේ මිලියනටයි දශම අටයි ඒයි කොහම කරනය කරොද පාලනය අටත් ොවන හිමිකමේ වෙළඳපලාගේට අගේ කල්ල අපි අත්පත් කරගය න කොටස්වල වෙළඳපලාගේ පදනාම් කරගන තමයි එNCයි අගේ කළේ එත වට අපිට නොකීවති නාමය මිලියන අටයි දශම අටයි අපි මේට කිය ෆුල් ගුඩ්විල්ම තැට කියලා සම්පෝර්ණ කීදනාමේ හ නැත්තිට පුුවන් NNCNCයි පරිපාලිතේ ශුද්ධවත්කම්වල සාධාරණ අගයේ සමානුපාතේටගේ කරන්න එතොට කොමු ි කීතිනය කරන කරන පුතා ඉස්සල්ලම පෙරසේමයි ගැනුම් ප්‍රතිෂ්ටාව ඉසල්ල වගේම රුපියල් මලියන සේ. රුියල් මිලියන. දැම් එ මං මෙතින් පස් එNCය කරලිය නෑ පාටරත් ඕන හිමිකමින්. දැම් පානටරත් ඕන හිමිකමේ වටිනාකම ගරණය කරන්නේ පරිපාලිතේ ශුද්ධවත්කම් බල සාධාරණගේ සමනුපාතියට දැම් පරිපාලතය එක්කොම ශුද්දවත්කම් කියද එකසී විස්සයි. මේක. ට විස්සක් නෙපුතා එNCයි කියෙන් අපිආත්පත් කරගත්ත සයට අසුවා අපිට මේසි විස්සන් අයිති නැතිකොට සත්ති නොක කියද පුතා සියයට විස්සක්. අන්න අපි අගේ කරනවා දැන් ඒක සිය විස්සක එකෙන් සියයට විස්්සක් තමයි එන්NCීයයිලා අත්පත් කරගන දස පරිපාලිතයේ ශුද්ධවත්කම්වල සාධාරණගය කියද මිලියන එකසි විස්සයි අපි අසුවක් අත්ත් කරගත න්ද විසක් අපිට යිතිනෑ. එතවට මේ අත්පත් කර ගන්නා දිනට පරිපාලිතයේ ශුද්ධවත්කම්ල සාධාරණාගේට සමානුපාතිකු වගේ කර මිලියන විසි අතරක් කියෙනවා ඒකන මෙතන එකසි විසි අතරයි. ඒකෙන් අපි අඩුගන්නවා අත්පත් කරගන්නා දිනට පරිපාලිතයේ ශුද්ධවත්කම් වල සාධාරණගේ ශුද්දවත්කමල සාධාරණගේ කිීද මිලියන එකසි විසයි. බදිකිවනේ පොත්තගේ සාධරණකයට සමානයි කියල ඒනං? කීතිනාමේ හතරයිතිනාම හතරයි දි එහ ඔය ගාන හොඳර බලන්න මෙතනදී වෙනස් වුන දේතමය පුතා මෙතනද අපි කීතිනාමේ ගරනය කරද්දි එCIයි නන්කොටලි ඉන්ට්‍රස්් එක වැැලවූ කරේ අපි අත්ත් කරත්ය නති කොටස්වල වෙලඳ බලාගේයට බහෝවිට කනන්ග ේදට. එහෙම නැත්තං අපිට පුලුවන්ඒ කරන්න. අපිට එන්NCයේ අත්පත් කරගත්ත නැතිටික අර අපි අත්පත් කරගත්ත එස් සමමාගේ තිබ ශුද්වත් මිිය න එකසේ විස්සයි ප අපිසි රසුවක් කත්පත් කරගත විසක් අත් කරගත නැ එන්සියවල වැලිුව එක ඒක පබේස් කරගන බැලුවත් විසිය අතරයි. තු එකසී විසි අතරරි අත්පත් කරගත්තරදස තිබ ශුද්දවත්කා. ඔක්කොමටි කලු කරන්න ඕනේ. එකවි තකොට හතරයි. ඒට අපිගෙන කීර්තිනාමයේ කියලා පැ එහෙනම් අහිතන ඔබට අද දවසේ මේ පලවිනි වීඩියෝයින් පැහැදිලි වෙන්න ඇති කීර්ති නාමේ ගරනය කරන ආකාරය. එහෙන අපි ඉදිරියේද ඊලං වීඩියෝකකිදී සාකච්ඡා කරමමු අදුරටත් ඒක අබද්ද මුල්ල ප්‍රකාශන පිළිලිකිරීම මාශිත සංකීර්ණ ගැලපීම් අභ්‍යාස සාකච්ඡා කරමු මුලින් ඔබ අදහසක් ගත්තා කීර්ති නාමය පිළිබඳව ත මේ දස් ීඩියෝකෙති සාකච්චාරපු වචන ීයක් කොෝොට ගන්නඕනි පරිපාලකය පරිපා ලිතය පාලනය ඒකා බද්ධ මූල්්‍ය ප්‍රකාශනනේද ඉට පස්සේ කීර්තිනාමය කේවල් කරමලදී ගැනීමේ ලාභේය නද ඉතින් ඔය වච්චනටිකත් ඔළුවේ දියාගන අපි ඊළං වීඩියෝක මොුණ ගහැමම් බසිල්.